නව යුද හමුදා මූලස්ථානයට පැමිණි ජනාධිපතිතුමාව පිළිගනු ලැබුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා විසින්. මෙහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් ආචාර්ය වෙඩිමුර සහිත හමුදා උත්තමාචාරයක් පැවැත්ුණා. සම්මාන මුරියේ ත්‍රිකෝෂ කරගෙන යාමට ප්‍රතිමාගේ අවසරය ජනාධිපතිතුමන් අක්කර 77ක ඉදිකරන යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදා මූලස්ථාන ගොඩනැගිලි සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක් අද ව්‍යවස්ථ කෙරුණු යුද හමුදා මූලස්ථානය මහල් 10කින් සමන්විතයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ලෙසයි මෙය සැලකෙන්නේ. නව යුද හමුදා මූලස්ථානය අතිනවීන තාක්ෂණික ආරක්ෂක ක්‍රමවේද වලින් යුක්තව ඉදිකර තිබෙනවා. විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යන යුද හමුදා කාර්යාල මෙම ගොඩනැගිල්ලට ගෙන ඒමින් මාසිකව රජයට ඉතිරි කරගත හැකි මුදල රුපියල් මිලියන 50ක්. සේවාභිමානී සහ සේවා පදක්කම් ප්‍රදානයේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණක්ද පිළිගන්වනු ලැබුවා. සමර මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. පසුගිය වසර 5කට ආසන්න කාලයක් පෙනී ගිය ප්‍රධාන කාරණයක් තමයි ත්‍රිවිධ හමුදාව තුලත් යුද හමුදාවට තමා වඩාත්ම මූලස්ථානයේ ගොඩනැගිල්ලක කඩිනම් අවශ්‍යතාවය ඇති වුණේ. ඒට හේතුව මීට පෙර යුද හමුදා මූලස්ථානයේ තිබූ ගාලු මුවදොර හෝටල් සංකීර්ණයක් සඳහා ලබා ගැනීම නිසා ඉඩම් ප්‍රමාණය යුද හමුදා මූලස්ථානය ඉන් ඉවත් කිරීමට සිදු වුණා. පසුගිය වසර 7-8ක් යුද හමුදාව මා දන්නා පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ගොඩනැගිලි රාශියක එක් එක් අංශ පවත්වාගෙන ගියා. ඒ අනුව රජයට මාසිකව ගෙවන්නට සිදු කුලිය පමණක් මිලියන් 42කට වැඩි. මේ ගැන පසුගිය අවුරුදු 5 අපි වරින් වර සාකච්ඡා කරමින් හැකි සෑම උත්සාහයක්ම ගත්තා ඒ වියදම් අඩු කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සකස් කර ගැනීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා යුද හමුදාවත් නාවික සහ ගුවන් හමුදාවත් අපේ රටේ පසුගිය දශක 7කට වැඩි කාලයක් ලෝකේ විශිෂ්ට හමුදාවන් විදියට ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරමින් රටේ ඒකීයභාවය ජාතික ආරක්ෂාව භෞමික අඛණ්ඩතාවය ඒ සියල්ල සුරක්ෂිත කරමින් ඉමහත් වූ කැපවීමකින් ත්‍රිවිධ හමුදාවම කටයුතු කළා. යුද්ධයේ ලැබූ අත්දැකීම් සමග අපේ ත්‍රිවිධ හමුදාව ලෝකයේ ඉහළම පිළිගැනීමක් තිබෙන හමුදාවන් බවට පත් වුණා. ජාතික ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව කියන ප්‍රශ්නයේදීත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය උද්‍යංශ මේ සඳහා කරන කැපකිරීම මෙහෙවර අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. දවස් 8කින් මම ජනාධිපති ධූරයෙන් සමුගන්නා නිසා මෙතන ආරක්ෂක ලේකම්තුමාත් ත්‍රිවිධ හමුදාපතිතුමාලත් පොලිස්පතිතුමාත් සිටින නිසා මම සඳහන් කරන්නට ඕන මම ගෙවී ගිය වසර 5කට ආසන්න කාල සීමාව තුළ කටයුතු කිරීමේදී සියලු කටයුතුවලදී මා වෙත දැක් වූ සහයෝගය ඒ පිළිබඳව ඔබ සියලු දෙනාට මගේ පෞද්ගලිකව මම ගෞරවයක් හිමි කර දෙනවා. අතීතයේ සිට අප දේශයේ ආරක්ෂාව සඳහා සහ ස්වාරිත්වයට තර්ජනයක් වෙන සෑම අවස්ථාවකදීම අභීතව පෙරමුණගත් ශ්‍රී ලාංකීය ජාතියේ සාඩම්බර සාමජිකයන් වූ අප අද දින රටේ රටවැසියාගේ නිබඳ ආරක්ෂකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ මූලස්ථාන පරිශ්‍රය විවෘත කරනු ලබන අවස්ථාවේදී වත්මන් යුද හමුදා ප්‍රතිවරයා වශයෙන් මාහට මෙම ස්ථානයේ සිටගන්නට ලැබීම සම්බන්ධව මා නිහතමානීව සතුටට පත්වනු ලබනවා. මේ අවස්ථාවට රාජ්‍ය මාත්‍ය රුවන් විජේවර්ධන ත්‍රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.